never stop moving. Never stop, never stop moving when life's calling you. මං කල්මුනේ සයින්ද මර්ධවල සිදුවුණු පුපුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්තුණු ත්‍රස්තවාදී පුද්ගලයන් දස දෙනෙකුගේ මෘත ශරීර ඒ අදාළ විමර්ශන සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුලින් අනතුරුව පොලිසිය විසින් අද භූමදානය කිරීමට කටයුතු කළ අද දහවල් විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. එම භූමදාන කටයුතු සිදුවුණේ එම ප්‍රදේශයේ ආගමික නායකින්, ඒ වගේම එම අදාළ ආගමික සංවිධානවල දැනුම්දීම සහ ඉල්ලීම මත ආගමික කටයුත්තකින් තොරවයි ඒ භූමදාන කිරීමට පොලිසියට සිදුවුණේ. නමුත් එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වුණු කුඩා දරුවන් 6 දෙනෙකුගේ මෘත ශරීර තිබුණා. ඒ කුඩා දරුවන් 6 දෙනාගේ මෘත ශරීර මීට මොහොතකට පෙර පොලිසිය මැදිහත් වෙලා භූමදානය කිරීමට කටයුතු කළා. එම භූමදානයේ කටයුතු සිදු කරනු ලැබුවේ ඒ අදාළ ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරුවයි. ඒ භූමදානය සිදු කිරීම සම්බන්ධ අවස්ථාවන් වලට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් අද තව නොබෝ වේලාවකින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් සිදුවෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ පවතින හදිසි අවස්ථා තත්ත්වයක් සමග තත්ත්වයේ යටතේ ත්‍රිවිධ හමුදාවටත් යම් කිසි ස්ථානයක් සෝදිසි කිරීමට පූර්ණ බලතල තිබෙනවා. යම් ස්ථානයක් සෝදිසි කිරීමට, ඒ වගේම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, අදාළ සැක සහිත දේපළ අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කරන්න කැමති. ඊළඟ කාරණය මොහොමඩ් සහරාන් නැමැති ඒ මරාගෙන මැරෙන බෝම්බකරුගේ වැඩිමහල් සහෝදරිය වන මුහම්මුදු කාසිම් මතතියා, මුහම්මුදු කාසිම් මතතියා යන අයව ඊයේ දින මඩකලපුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම ඒ මොහොමඩ් සහරාන් නැමැති ත්‍රස්තවාදී පුද්ගලයා විසින් ඇයට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් ලක්ෂ 20ක මුදලකුත් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. මේ සම්බන්ධයෙන් සියලු විමර්ශන ඉතා සාර්ථකව සිදුවෙන බව නැවතත් සඳහන් කිරීමට අවශ්‍යයි. ඒ වගේම දිවයින පුරාම ආරක්ෂාව අපි තර කරලායි තිබෙන්නේ. පොලිසිය, ත්‍රිවිධ හමුදාව අපි සියලු දෙනා එකතු වෙලා, ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි ජාතීන් අතර, ඒ වගේම ආගම් අතර සංහිඳියාවට බාධා වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරවන, එමන් නැත්තම් අසත්‍ය ඡායාරූප පතුරවා හරින, එමන් නැත්තම් අසත්‍ය වීඩියෝ දර්ශන පතුරවා හරින මේ පුද්ගලයන් සම්බන්ධයෙන් අපි ඉතාමත් දැඩිව සැලකිල්ලෙන් පසු වෙනවා. එවැනි තැනැත්තන් ජාතීන් අතර, ආගම් අතර සංහිඳියාවට බාධාවක් ඇතිවන ආකාරයට ක්‍රියා කරන තැනැත්තන් සම්බන්ධයෙන්, අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දිනවලදී බලාගන්න පුළුවන් එවැනි තැනැත්තන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්මත් මේ වෙද්දි නීතිය ක්‍රියාත්මකවින් පවතින්නේ. එහි ප්‍රතිඵල ඉදිරි දිනවලදී ඔබට බලා ගැනීමට හැකියාව තිබෙනවා. Dead bodies of 10 terrorists of Kalmunai Sainda Mardu explosion were buried by police this afternoon, but those bodies were buried without religious rituals upon the instructions given by relevant religious leaders of the area. On the intervention of police, the dead bodies of 6 children of Sainda Mardu explosion were buried after the religious rituals this evening. Search operations are being continued island wide, and the 3 forces have been fully empowered to carry out search operations. And yesterday the elder sister, namely Muhammadu Kasim Matatia, Muhammadu Kasim Matatia of the suicide guarder Mohammed Saharan, was arrested by Batticaloa police. Furthermore, 2 million rupees of cash which is suspected to be given by the suicide guarder Mohammed Saharan was recovered from the above mentioned female suspect. Thank you.